විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්. ශාරීරික යෝග්‍යතා මාසය අප්‍රේල් මාසයේදී දීතිබෙනවා. සක්‍රීය දිවියක් සඳහා ශාරීරික යෝග්‍යතාවයට අවශ්‍ය පියවර ගැනීම ප්‍රජාව දිරිමත් කිරීම මෙවර එම මාසයේ තේමාවයි. ඊට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ලංකාවේ වසර 2010 සිට 2020 දක්වා රජයේ රෝහල්වන සිදුවන මරණ තුලින් ඒ මරණවලට ප්‍රධානම හේතුව වෙන්නේ මේ ඉස්කිමික් හાર્ට් ඩිසීස් යන බෝනවන රෝග තත්වයයි. හෘදයට ලේ සපයන රුධිර නාලවල ඇතිවන හානියක් නිසා, රෝගී තත්වයක් නිසා හෘදයට ඇතිවන හානියක් හાર્ට් ඇටැක් නැත්නම් හෘදයා ආබාධය කියලා අපි කියන්නේ මෙවැනි ඉස්කිමික් හાર્ට් ඩිසීස් වර්ගයක්. මේ බෝනවන රෝග වැළඳීමට විශේෂ අවදානම් සාධක කිහිපයක්ම තියෙනවා. ඒකේ වැදගත් ඒවා පළවෙනි එක තමයි unhealthy food habits. ඒ කියන්නේ සෞඛ්‍යයට අහිතකර ආහාර. අධික වශයෙන් සීනි, ලුණු, තෙල් භාවිතා කිරීම තමයි වැදගත්ම හේතුව. ඊළඟට දෙවනුවට physical inactivity, ඒ කියන්නේ ශාරීරික ක්‍රියාශීලීභාවය අඩුවීම. ඒ වගේම දුම්කොළ භාවිතය, මත්පැන් භාවිතය සහ මානසික ආතතිය මේ වැදගත් අවදානම් සාධක වෙනවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශය කරලා තියෙනවා වැඩිහිටියන්, ඒ කියන්නේ වයස අවුරුදු 18 හෝ ඊට ඉහළ අයට අවම වශයෙන් සතියකට විනාඩි 150කටවත් මධ්‍යස්ථ තීව්‍රතාවයේ ව්‍යායාමවල යෙදෙන්න ඕනි කියලා. ඒ වගේම වයස අවුරුදු 5යි 17යි අතර දරුවන්ට දවසකට අවම වශයෙන් විනාඩි 60කටවත් මධ්‍යස්ථ හෝ තීව්‍රතාවයේ අධික තීව්‍රතාවයේ ව්‍යායාමවල යෙදෙන්න ඕනි කියලා නිර්දේශ කරලා තියෙනවා. විශේෂයෙන් අපේ දරුවන් අතර මේ කොවිඩ් කාලයෙන් පස්සේ තමයි මේක ප්‍රසිද්ධ වුණේ. අධ්‍යාපන ක්‍රම ඔන්ලයින් ක්‍රමයට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ළමයි ගොඩක් වෙලාවට පරිගණක යන්ත්‍රය ඉස්සරහේ වාඩි වෙලා ඉන්නවා, නැත්නම් ෆෝන් එකේ තමන්ගේ ඔන්ලයින් ටියුෂන් ක්ලාස් වලට යනවා, නැත්නම් හෝම්වර්ක් වලට යදෙනවා. ඉතින් ඒ හින්දා එක තැනකට වෙලා ඉන්න කාලය වැඩි වෙනවා. ඒ වගේම ඔන්ලයින් කම්පියුටර් ගේම්ස් වලට අත්‍යවශ්‍යවිලා ඉන්නවා සහ දවසේ ගෙවල් වල ඉන්න වැඩිහිටියන් විශේෂයෙන් සහ ගෘහණියන් උනත් මේ රූපවාහිනිය හැමතිස්සම බලබල ඉන්නවා පැය ගාණක් එක දිගට වාඩි වෙලා. ඒ වගේම අපි කවුරුත් වයස සීමාවක් නැතුව මේ ජංගම දුරකතේට ඇබ්බැහි වෙලා තියෙන එක ලොකු ප්‍රශ්නයක්.